කියලා මේ රාවයක් කරනවා මේ සේන මේ පණුවෙක් ඉන්නවා කියලා. නමුත් අපි හොදිසියෙම හිටියා. නමුත් මේ පණුව බොහොම කොට මේ වට්ටක් වලට තමයි දැන් බොහෝ වෙලා තියෙන්නේ. ඒක නිසා දැන් පණුව සංකීර්ණයක් ඉන්නවා. අපි දැන් මේ නිලධාරි මණ්ඩලයක් ගෙනල්ලා ඒගොල්ලන් මේ පෙන්වනවා මේක සේනාම පණුවද වෙනත් පණුවෙක්ද කියන එක අපිට හරියටම තව දැනගන්න බෑ. ඒක නිසා ඒක දෝරාපාදලයකට නිසි ප්‍රිස්මාවක් යොදන්න දෙයි කියලා මම දැනුවත් කරනවා. එතන ඉන්නේ ඇත්තටම මේකෙත් මේ වට්ටක් කව ගාවෙත් ගොඩාක් ලොකු හානියක් තියෙනවා මල් කන දළඹුවේගේ හානියක්. හැබැයි මෙතන මේ ඉන්න දළඹුව දැන් අර ඕගොල්ලෝ තේරු අහලා තියෙන සේනා දළඹුව නෙමෙයි. හරි? ඒ වර්ගයට අයිති වෙන වෙනත් දළඹුව විශේෂය. හරි? ඒකෝට මේ දළඹුව කලින් අනිත් සේනා දළඹුවත් එක්ක සංසන්දනය කරනකොට අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ දිගටම තියෙන පේනද පැහැදිලි තිත්. හරිද? කළු පාට තිත් තියෙනවා. අන්නේ තිත් තියෙන එකෙන් අපිට වෙන් කරලා අඳුන ගන්න පුළුවන් සේනා දළඹුවත් මේ දළඹුවත්. මෙයා සාමාන්‍ය අපේ ලංකාවේ ඉන්න දළඹුව. එතකොට මෙයා පාලනය කරගන්න අපි කියන කෘමිනාශකයක් යොදලා පාලනය කරගන්න පුළුවන්. සේනා දළඹුව නෙමෙයි. බය වෙන්න දෙයක් නැහැ. මේ වගාවට සේනා දළඹුවගේ හානිය ඇවිල්ලා නැහැ. සේනා දළඹුව අයිති වෙන ගණයට අයිති වෙන වෙනත් දළඹුවක්. මෙයා ලංකාවේ හිටපු එක. කියන්නේ වැටෙන මලිය තමයි බොහෝ කොට පරිසරන්නේ. මූ ඒකෙන් තමයි ජීවත් වීම වැඩි. ඔව් මලේ ඇතුල් කොටස් කාලේ තමයි මෙයා ජීවත් වෙන්නේ. ඒ කියන්නේ මලේ ඇතුලේ තමයි මේ හැම වෙලකම බැලුවොත් මේ මල ඇතුලේ කඩලානේ තියෙන්නේ. කඩලා බලපුවම මල ඇතුලේ තමයි ඉන්නේ. ඇතුලේ. ඔව් ඇතුලේ තියෙන කොටස් කාලේ තමයි ජීවත්. හරි. මෙයා සාර්ථකව අපට පාලනය කරගන්න පුළුවන්. බය වෙන්න දෙයක් නැහැ. මේ ශේෂ්ත්‍රයේ සේනාදල්මෝගේ හානිය අවිල්ල නැහැ. හරි. අනිත් එක තමයි ගොවි මහත්තයත් හැමෝමෝ දැනුවත් කරන්ද මේ වගේ දළඹුවෙක් දැක්කහම මේ හරියට අඳුනගෙන මේ ඉන්නේ සේනාදල්මුවා නෙමෙයි. හරිද? ඒක හුඟක් වැදගත් වෙනවා. ඔයාට ඒ පණිවිඩය මේ ගමේ අනිත් අයට දෙන්න පුළුවන් නම් හුඟක් වැදගත්. මොකද වට්ටක්කවල මේ වගේ හානිය තියෙනවා කියලා කීපතනකින් වාර්තා වෙලා තියෙනවා. එතකොට මේ අද තහවුරු වුණා මේ ඉන්නේ සේනාදල්ගුව නෙමෙයි. ඔබතුමත් එතකොට මේ පණිවිඩය අනිත් ගොවි මහත්තයටත් ලබා දෙනවා.